මේ වගේ අපි ගොඩ වැදුනා වැලිමඩ නුගතලාවට. මා මේ ඉන්නේ නුගතලාව වෙල්ලායි. ගමට නම කියවෙනවා නුගතලාව කියලා. ඕන් ඒ ගැන ප්‍රවාද කතාවක් තියෙනවා මේ විදියට. ඒ කතාව තමයි මේ ප්‍රදේශයේ මහා විශාල නුග ගහක් තිබුණා ය කියන. එතකොට අපේ ඈත් ඔය නුග ගස් වගේ විශාල ගස් වලට, ඒ කියන්නේ වනස්පති වෘක්ෂ කියලා මේවා හඳුන්වන්නේ. අන්න ඒවා ළඟට ඇවිල්ලා වැදිලි පිදිලි වගේ කටයුතු කරනවා. ඒ කියන්නේ සංහිඳ ඇදහිල්ල කියන්නේ ගොවිතැන් පතක් කරගන්නකොට, යාය ගොවිතැන් කරනකොට ඇවිල්ලා ඔන්න පඳුරු බැඳලි වෙල්ලා ඔන්න ගොවිතැන් පත පටන් ගන්නවා. ඒ වගේම තමයි ලෙඩ දුක් කරදර ඇති වෙනකොට ඇවිල්ලා පඳුරු බැඳලා කන්නලව් කිරීම කටයුතු කරනවා. හරි ගෞරවයක් නුග ගහට තිබුණා. කොහොම තියෙනකොට දීපු කාලයක් ගියාට පස්සේ මේ නුග ගහ ඔන්න එක පාරටම තලා දාගෙන වැටෙනවා. තලා දාගෙන වැටෙනවා කියලා කියන්නේ ස්වභාවික වෙච්ච දෙයක්. අර බිම ඇදගෙන වැටෙනවා. වැටෙනට පස්සේ ඒ ප්‍රදේශෙම නිකන් අර ආලපාලු වෙලා ගියා වගේ වුණා. ඒක අර මිනිස්සුන්ගේ හරියට හිතට දැනුණා. ඊට පස්සේ උදවිය කියන්ට ගත්තා මේ නුග ගහ තලා දාගෙන වැටුනේ මෙන්න මෙතනදීනේ කියලා. ඕකත් හැබැයි දීපු කාලයක් කියන්ට ගත්තා නුග ගහ තලා දාගෙන වැටුණා, නුග ගහ තලා දාගෙන වැටුණා කියලා. එහෙම කියපු හින්දා තමයි මේ ගමට නම් පට බැඳුනේ නුගතලාව කියලා.